නායකතුමනි මගේ ප්‍රකාශයට පෙර මම රීති ප්‍රශ්නයක් මතු කරනවා අමාත්‍යමාලගෙන් පැහැදිලි කරගන්න විශේෂයෙන්ම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තිබෙනවා පරිපූර්ණ ඇස්තමේන්තුව. ඊට මේ පරිපූර්ණ ඇස්තමේන්තුවේ දැන් බොහෝ දුරට මෙතන මූල්‍ය විනය පිළිබඳව ආර්ථික අර්බුදයන් පිළිබඳව බොහෝ දේවල් කතා කරමින් තිබෙනවනේ. දැන් අපි බලමුකෝ මූල්‍ය විනය. දැන් නෑ මේ මේ සතිය ඉදිරිපත් කරපේක. හරි. මේක අනුව මම දැනගන්න කැමති ඉස්සලම ගරු කතානායකතුමනි මිලියන 1300ක් ඒ කියන්නේ ලක්ෂ 13000ක් වෙන් කරලා තිබෙනවා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට ලක්ෂ 13000ක් මොකටද ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රතිවගත කිරීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් ඒ කියන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රතිවගත කිරීමට අවශ්‍ය නදාල පියවර ගැනීම වෙනුවෙන් ලක්ෂ 13000ක් වෙන් කරලා තිබෙනවා මිලියන 1300. ඒතර මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් මේක වෙන් කරලා ප්‍රති අතිරේක ප්‍රතිපාදන පදීලා තියෙනවා. මේ 1300 කොහොමද වියදම් උනේ කියලා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. මොකද බිලියන 1.3ක් වැය කිරීමක් කරනවා නම් ටෙලිකොම් ආයතනයේ විකිණීමේ කටයුත්තට හිතන්නකෝ ඔබතුමා. හරි දැන් මූල්‍ය විනයක් තියෙනවද මෙතන? ඊළඟ ඔබතුමාගේ අවධානය මම යොමු කරනවා එමෙ ඇස්තමේන්තුවේම ජනාධිපතිවරයා සඳහා වෙන් කරලා තිබෙනවා අතිරේක වියදම් මොකද්ද මෙහෙම මිලියන ලක්ෂ 2000ක් මිලියන 200ක් මේ මිලියන 200 වෙන් කරලා තියෙන අතිගරු ජනාධිපති මොකද්ද අවශ්‍යතාවය විදේශ සංචාර ඉන්ධන හා වාහන නඩත්තු වලට අදාළ ප්‍රතිපාදන හිගිය පීවීම සඳහා අපි කවුරුත් දන්නවා පරිපූර්ණ ඇස්තමේන්තුවක් කියන්නේ අයවැය ලේකණෙන් ඉදිරිපත් කරලා තිබෙන මුදල් වලට පරිබාහිර මුදල් වෙන් කර ගැනීම දැන් ජනාධිපතිවරයාගේ විදේශ සංචාර වෙනුවෙන් වාහන නඩත්තු වෙනුවෙන් අයවැය ලේකණ විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරනවා හැමදාමත් මේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාගේ මේ වැය ශීර්ෂය රටට බරක් බව කිව්වා හැබැයි දැන් මොකද කළ තියෙන්නේ තවත් මිලියන 200ක් ලක්ෂ 2000ක් දැන් මේ මූල්‍ය විනයනේ කතා කරන්නේ මූල්‍ය විනය පළවෙනි කෙනා තමයි ජනාධිපතිවරයා මූල්‍ය විනය රකින්න ඕන අයවැය ලේකණෙන් ඉදිරිපත් කළ තිබෙන මුදල් ප්‍රමාණවත් නැත්නම් උගේ ගුවන් සංචාරයයි ඔගේ වාහන වලටයි අතිරේක මිලියන 200ක් වෙන් කරනවා නම් මොකද ජනාධිපතිවරයා රකින්න මූල්‍ය විනය ගරු කතානම මම දන්න හැපරද එංගලන්තේට හතර පාරයි ජපානයට දෙපාරයි දැයි යනවා ලංකාවේ මම හිතන්නේ දීර්ඝම සංචාර පිටත් වෙනවා ජනාධිපතිවරයෙක් දවස් 12ක 13ක සංචාරය මාස 14යි සංචාර 14යි මේ රටේ මෙහෙම ජනාධිපතිවරු ගිහිලා තියෙනවද මම දැනගන්න කැමතියි එක්කෝ කාගේ හරි මලගෙදරක යනවා එක්කෝ කාගේ හරි මගුල් උත්සවයකට යනවා එක මොකක් හරි ගිහිල්ලා ලෝකෙත් නායක වෙන්නේ නැති ගිහිල්ලා සමුළුවකට ගිහිල්ලා පරිසර සමුළු වලට යනවා ලෝකේ කවුරුවත් නායක වෙන්නේ නැත්නම් වලට ගිහිල්ලා කතා කරනවා මොකද මේ වෙලා තිබෙන්නේ කතා කරලා ආයේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මිලියන 200ක් කිලෝ නැතුමගේ ගුවන් සංචාර වලට දැන් තමුණවාසල මූල්‍ය වෙන ගැන කතා කරනෝනේ හරිද මොකක් හරි ආධාරයක් දෙන්නකොට ඒ ගැන කතා කරනවා ප්‍රශ්නක් මතුවෙන පාසල් දරුවන්ට ඔබතුමා දන්නෝ පාසල් දරුවන්ට ආහාර වේල මුදල් ටික තාම දුන්නේ ඔබතුමා එදා කිව්ව කොටසක් දෙනවා ඉතුරු කොටස තාම ලැබිලා නැහැ පාසල් නිල ඇඳුම් වලට අදාළ මුදල් ලැබිලා නැහැ හැබැයි ජනාධිපතිවරයාගේ ලක්ෂ 2000ක් වෙන් කරනවා ඔව් පේපර් මාකින් ගුරුවරුන්ගේ ඔබතුමා දන්නවා ගුරුවරුන්ගේ ප්‍රශ්න පත්‍රම සටහන් කරපුවම පොඩි සොච්චම් මුදලක් ලැබෙන්නේ ඔවුන් ගමන් වියදම් දරාගෙන ප්‍රශ්න පත්‍රය බලන්න යනවා හැබැයි ඒ ගුරුන්ට ඒ දීමනාව ලබා දෙන්නේ නැහැ ඒ දීමනාවෙත් කප්පාදුවක් යෝජනා කරමින් තිබෙනවා හැබැයි ජනාධිපතිවරයාට අයවැය ලේකණෙන් වෙන් කරලා තියෙන මුදලට අමතරව ඒ අයවැය ලේකණෙත් පොඩි මුදලක් වෙන් කරන්නේ නැහැ ජනාධිපතිවරයාගේ ප්‍රතිපාදන වියදම් ඕනතරම් බලන්න හැමදාම අපේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා වෙනුවෙන් මේ වැය ශීර්ෂ බරක් කියලා කිව්වා එහෙම විශාල මුදලක් වෙන් කරලා තිබෙදී අතිරේකව ඉල්ලන මොකටද වෙන මොකටවත් නෙවෙයි විදේශ සංචාර ඉන්ධන හා වාහන නඩත්තු වලට දසලක්ෂ 200ක් මොකද මේ කරන්නේ මෙව නඩත්තු කරන්න ඕන මිනිහෙක් අපේ රටේ මහජනයාගේ ධනෙ එතුමා හිතන්නත් ඕන මේ පාර්ලිමේන්තුව හිතන්නත් ඕන රට තියෙන අගාධිකලු රට තියෙන කඩාවැටල හාල් ටිකට වැට් ගහනවා කිරි වීදුරට වැට් ගහනවා ඩීසල් ටිකට වැට් ගහනවා හරිද ඊට පස්සේ ඒ විතරක්ද පාසල් උපකරණ වලට වැඩ ගන්නවා පාසල් පොත් වලට වැඩ ගන්නවා සෞඛ්‍ය උපකරණ වලට වැඩ ගන්නවා ගාල එකතු කරගන්න ධනය ජනාධිපතිව රට සවරගෙන වියදම් කරනවා ජනතාව පිරිසුදු ව්‍යාපාරිකයන් බදු ගෙවන්න සූදානම් හැබැයි බදු ගෙවන්න මොකද සිදුවීති වෙන්නේ ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලය ඉන්න පාර්ලිමේන්තුවට එනකොට ඇම්බියුලන්ස් එකක් පිටිපස්සෙන් එනවා ලෙඩ්ඩුද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාම ඉදන් එනකොට පාර්ලිමේන්තුවට ඇම්බියුලන්ස් එකක් පිටිපස්සෙන් එනවා සෞඛ්‍ය ඇමතුමා දන්නවා තමයි රිස්පිරිතාල වලට ඇම්බියුලන්ස් නේ හැබැයි ජනාධිපතිවරයා කිලෝමීටර් 15යි ලෙඩ කඳන්ද මේවා ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තුවේ ඇම්බියුලන්ස් එකක් පිටිපස්සෙන්
hitupu janadipati Mahinda Rajapaksha Vijayaram idam parlimentu kunda ambulance ka piti passi me mahajanayage dane mewa dakina parayana vyaparikaya tamam badugewana badugewala mokada karanne ambulance piti passi yana nayaken mokadda me karanne me vikare nathara karanne nadda tamam eto janathawata badugewim pilibanduwa tamuna asala visala barad dana haba badugewala parayana manushya dakina badumudal wata mokadda wenne kiyala enisa garu kathanayakathumuni tamuna asalage moolya viniya katha Tamun nasila kami arti kada beti menisa janata wada bara patawan nona kina kata boru tamun nasila suka wierna meni me mahajana kedane wiedan karan mama dana kan nakabati nama raja paksa komuta andu kedara kini putat kedara kata atat kedara kaba apat kedara kaba poli bapat kedara kaba mahapat kedara kaba andu lejja wen nona kina metamulani walauti no kila hebe jiwa tenne putat ta andu kedara komuta putat andu kedara tenne nama raja paksa komuta tenne ne parlimen tenne kila kian Tata tanduk itu, bapak tanduk itu, mahapak tanduk itu, muka itu lagi jenet. Kianne walau walim pewatte ini mukir. Ini sama me mahajanaya, me virode itu ini. Orang ini pelikanna sahajaan badda gendu nandu itu pelikanna. Hebe badu muda itu muka itu ini. Mama dana parti demi nevede kira. Ini pas kan niriksan cara kira. Niriksan cara kira, evidi ini walang gune tu. Rat. Apa dana ratnya niriksan cara kira monod kira. Harus respon nih, meter bisa kayak terrespon nih. Hebat niriksan cara kayaknya orang itu. Mungkin baru demi mahajanaya ke dani, visal badu bara patwala, visal arbu dekat patwala itu menilai apa? Garu kata anak itu me paripurna kestemen itu pilih bandar me parlimen itu pahedili kirim makaran. Itu mah agak gamat sancara kawal itu, wahana nalar itu, kocer mudahlah kaya lekannya wingkarad, atreka milian desi ya kila nyai, mana ada yang kebiri dan kelam me parlimen itu kian. Telekom mah itu nih pahuk geli keringin sendha. Milyan ekda tunsiya ka paripurna kestimen tuh akilan nih ayi mukadda telekom mah itu nih pahuk geli karena kirim sendha milyan ekda tunsiya ka wewen nih komentar kelamnya parlimen tuh kian. Muda parlimen tuh tamu mudal balik tibin nih. Ini pilih pada parlimen tuh kian kelamnya balap perut.